මෙවුතුම් සදහම් දේශනාව පැවැත්වීම සඳහා අප සිදු කළ ගෞරවනීය ආරාධනාව පිළිගෙන මෙවුතුම් සදහම් මණ්ඩපයේ වෙත වැඩම කොට වදාළ මයිලපිටිය මහා අනද සෙනසුනේහි නිර්මාතෘ අලුත්ගම ගම්මන්තරාව පුරාණ විහාරවාසී ගෞරව ශාස්ත්‍රවේදී පූජනීය අලුත්ගම පඤ්ඤාසාර පින්වත් ස්වාමීන් වහන්සේව අප සියලු දෙනාම එක්ව සාදු නහත පවත්වා වන්දනා කරමු. සාදු සාදු සාදු. පින්වත්නි මහනුවර කීර්ති ශ්‍රී රාජසිංහ පුත්කුල් මහා විහාරස්ථානයේ සිට පටිගත කරන මේ උතුම් සදහම් දේශනාවේ පින්බර දායකත්වයේ දරන්නට යෙදෙන්නේ බෞද්ධ ආමාත්‍යාලයේ අධ්‍යක්ෂ ජනරාල් සම්මානිත මහාචාර්ය රෝහණ ගරුතර මහතා සමග ගංගා ගරුතර මහත්මිය විසින්. එසේනම් ඔබ අප කෙරෙහි මෙත් සිතින් මේ උතුම් සදහම් දේශනාව පවත්වන්නට ගෞරවනීය දේශකයන්න් වහන්සේට নমස්කාර පූර්වකව ආරාධනා කර සිටිමු. අවසරයි ස්වාමීන් වහන්ස. සාදු සාදු සාදු. සමන්ත චක්ඛවාලේසෝ වත්ත්‍රා ගච්ඡන්තු දේවතා සද්දම්මං මුනි රාජස්ස සවන කාලෝ අයං භදන්තා ධම්ම සවන කාලෝ අයං භදන්තා ධම්ම සවන කාලෝ අයං නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු විපස්සනාය
यत्तं चेतो समतस्स इद्धपन विकवे एकाच्चो पुंगलो नीवलाभि होते अज्ञातं चेतो समतस्स नलाभि अधिपन्याद्धम विपस्सनाय इद्धपन विकवे एकाच्चो पुंगलो लाभि चेव होति अज्ञातं चेतो समतस्स लाभीच अधिपन्याधम विपस्सनायाति। सद्धर्म श्रवणाभिलाषी श्रद्धा संपन्न वासनावंत पिन्नतुनि इमहत् धर्म गौरवेन्म मे लोक धातुवे परम दुर्लभ वू लाभय लबन्नटत् दानय दिन्नटत् सूदानम विन विलाव पिन्नतुनि सम्मा संबुदुरचानन वहांसे तमन वहांसे अवबोध करगत्तु मे धर्मे अवबोध करगत्ते अवबोध कोटगेन देशना कलित मे लोक सत्वयावित प्रमाण रहित अनुकंपावकिं प्रमाण रहित करुणावकिं ए करुणावट हो ए अनुकंपावट उपमावक्वत् पिन्नन्न बेरितरा ඒ කරුණාව ඒ අනුකම්පාව අම්මා කෙනෙක්ගේ තාත්තා කෙනෙක්ගේ වගේ කියලා කිව්වොත් එහෙම පින්වත්නි බුදු කෙනෙකුගේ කරුණාවට උපමාවට අනුකම්පාවට ඇත්තටම ඒක උපමාවක් වෙන්නේ නැහැ පින්වත්නි මොකද ඕනෑම අම්මා කෙනෙක් अनुंगे दरुवंट वड़ा तमंगे दरुवंट आदरे अनिक दरुवंट वड़ा तमंगे दरुवंट अनुकंपा करनो अदने द अनुकंपा करनो नमो बुद्ध के नेके करुणाव बुद्ध के नेको के अनुकंपाव हिम नहीं पिनो अदने कोटि आप मगवरुंगे कोटि आप पेवरुंगे करुणाव एकतु करला एक पीड़कटा गत्तो ඒකවත් උපමා කරන්න බෑ බුදු කෙනෙක්ගේ කරුණාවට අනුකම්පාවට පින්වත්නි සම්මා සම්බුදුරජාණන් වහන්සේ එවන් කරුණාවකින් එවන් අනුකම්පාවකින් අපිට මේ ධර්මයේ දේශනා කළේ මහා දුක් සහිත සසරක පරක් තෙරක් නැති ගමනක ඔබත් මමත් වැටිලා ඉන්න නිසා එහෙත් සමහර විටකදී ඒ සසරේ ඉන්න අපිට ඒ සසරේ දුක ගැන දුකකුත් නැහැ වෙලාවකට බයකුත් නැහැ සමහර විටකදී ලෙඩක් හැදුනම ඕකේ තරම් දෙයක් නෙවෙයි ඕක අඩු වෙලා යයි කියලා අපි ගෙදර ඉඳලා පෙනඩෝල් බිව්වට ඒ ලෙඩේ බරපතලකම ලෙඩාට වඩා දන්නේ සමහර වෙලාවකදී කවුද? ඒ ලෙඩාව පරීක්ෂා කරන වෛද්‍යවරයා. අන්න ඒ වගේ තමයි. අපිත් ඒ වගේ පෙනඩෝල් ගොන ලෙඩු. අපි හුඟක් මේ සසරේ ලෝ රෝගවලට
මේ සසර දුක්වලට සසරේ ලෙඩවලට සසරේ උපද්‍රවවලට අපි තුඟක් කරන්න පෙනඩෝල් ගුණ එක තමයි පෙනඩෝල් කියන්නේ ප්‍රතිකාරයක් නෙවෙයි වේදනානාශකයක් විතරයි තථාගතයන් වහන්සේ ධර්මේ නමැති බෙහෙත දෙන්නේ වේදනාව යටපත් කරන්නම නෙමෙයි ඒ වේදනාව උපදින්නේ යම් නිධානයක් නිසා නම් ඒ රෝග නිධානයම ඉවත් කරලා සූපත් කරන්නයි. එහෙත් මේ ලෝකෙ හුඟක් ලෙඩු ලෙඩ හොඳ කරන බෙහෙත් වලට වඩා ලෙඩ යට කරන බෙහෙත් වලට කැමති. ධර්මයේ තුල දිවෙන්නෙත් ඒකම තමයි. අපි ඇත්තරම පින්වත්නි ජීවිතේ මහා දුකක් ඉස්සරහයි අපි මේ ඉන්නේ. මේ කියන්නේ අපි ඉස්සරහ නැති දුකක් නෙවෙයි මම මේ ධර්මාසනයේදී හදපු දුකකුත් නෙවෙයි මේ කියන්නේ අපි ඉස්සරහ තියෙන දුක තියෙන බව සසර මොනතරම් දුකක්ද කියලා අපි මොහොතකට කතා කරමු පසුව ඔබ ජීවත් වෙනවා කියලා ඔබ දන්නව නේද ඔබ ඔය ජීවන ජීවිතේ දුකක්ද සපත් අවබෝධයෙන් උත්තර දෙනවද නැත්නම් ධර්මශාලාවේ නිසා උත්තරයක් දෙනවද ඔය ජීවිතේ වැඩියෙන්ම ඔබ විඳින්නේ දුකද සැපද සැපයක් හොයනවද නැද්ද හොයනවා ඒ සැපය හොයන්න මොනවද විඳින්න ඕන ඒක තමයි අපි සැපයක් විඳින්න ඕන වුණාම සැපය අමාරුවෙන් හොයාගන්න ඕන ඒ අමාරුව කියන්නේ මොකද්ද දුක ඒ සැපේ හොයාගත්තේ නැත්තම් තියෙන්නේ මොකද්ද දැන් ඔබ ඔය සැපයක් කියලා හොයන සැපය නොලැබුණොත් තියෙන්නේ මොකද්ද ඒකාන්තේ දුකක් ඒ සැපය ඒ නිසා ඒ දුක නැති කරගන්න හොයාගන්න ඕන හොයන එක දුකක් නේද සැපයක් කියලා එකක් නැතත් දුකක් සැපේ හොයන එකක් දුකක් එතකොට ඒ එක සැපයක් වෙනුවෙන් විඳින්න වෙන්නේ එක දුකක්ද නැත්නම් දුක් දහහක්ද එක සැපයක් විඳින්න කියලා එක දුකක් වින්දොත් ඇද්ද නැත්නම් දුක් දහහක් විඳින්න ඕනද කියා කරන්න ඕන එකමට හිතන්නකෝ බඩගින්න දැනෙනවා බඩ පුරවන්න ඕනේ අරබුදේ ඕක දැන් මොකද තියෙන්නේ එක වැඩයිද බත් උයන්න ඕන උයන්න නම් ලිප ළඟ ගිනි සැර කන්න ඕනේ උයන්න නම් බත් හාල් ගේන්න ඕන නිකන් දෙන්නේ නැහැ නේ බත් විතරක් කන්නත් බෑනේ වෙන්ජන උයන්න ඕන ඒ වෙන්ජන වලට ඒව කණ්ඩ හොයන්න ඕනේ. කණ්ඩ හොයන්න නම් සල්ලි ඕනේ. සල්ලි හොයන්න. මේවා ඔක්කොම හොයන්න ගියොත් එහෙම පින්නත්නේ බඩගින්න දැනෙන වෙලාවක බත් කන එකට වඩා හොඳයි පින්නත්නේ කැත්තක් කරන් බඩ කපා ගන්න එක. මොකද ඊට වඩා දුක් බඩ පුරවන්න අපි විඳලා තියෙනවද නැද්ද? ඊට වඩා දුක් විඳිනවා. දැන් ඔබ කියන්න ඔබ ජීවන ජීවිතයේ ඇත්තටම ඔය විදිහට හොයලා බලපුවාම මුළුමනින්ම දුක් පිරිච්ච එකද සැප පිරිච්ච එකද දුක් පිරිච්ච එක දැන් මේ ජීවිතයේ එක මනුස්ස ජීවිතයක් මේ කියන්නේ කාම සුගතියක් මනුස්ස භවය කියන්නේ මේ කාම සුගතියක් කාම සුගතියකත් ඔබ විඳින දුකෙන් ඔය තරම් හෙම්බත් වෙලා නම් දැන් ිරේගෙන හිතාගන්න මේ කාම දුගතියක් නෙවෙයි මේ කාම සුගතියක් පින් කරලා ආපු තැන පින් කරලා ආපු කාම සුගතියේ දුක ඕකනම් පව් කරලා යන කාම දුගතියේ හැටි හිතා ගන්න නිරය තිරිසන් ලෝකේ ප්‍රේත ලෝකේ දැන් හිතා ගන්න පින්වත්නි
මෙන්න මේ වගේ මහා සසර දුකක් සසර බයක් අපි ඉස්සරහා තියෙද්දී ඕකින් මුදන්නයි බුදු කෙනෙක් පහළ වෙලා පුදුම අනුකම්පාවකින් මේ මාවත දේශනා කරන්නේ. ඒ නිසා මේ ලැබිච්ච මොහොතෙන් ඔබ ප්‍රයෝජන ලබන්න. ඔබට උතුම් ධර්මාවබෝධයේ පිණිස මේ දේශනාව පවතිවා කියන ප්‍රාර්ථනාවෙන්ම දේශනාව ශ්‍රවණය කරමු. අද මේ දේශනාවේ පින්වන්ත දායකත්වයේ ධර්මින් කටයුතු කරන්නේ බෞද්ධයා මාධ්‍ය ජාලයේ අධ්‍යක්ෂ ජෙනරාල් පින්වත් සම්මානිත මහාචාර්ය රෝහණ ගරුතර මහත්මානන් වගේම ගංගා ගරුතර මැතිණිය කියන පින්වන්ත දෙපළ විසින්. ඒ පින්වන්ත දෙපළටත් උතුම් ධර්මාවබෝධයේ වේවා කියන ප්‍රාර්ථනාවෙන් ධර්ම ශ්‍රවණය කරමු. පින්වත්නි, මේ දේශනාවට මාතෘකා කළා තරමක් දීර්ඝ දේශනා පාඨයක්. මේ දේශනා පාඨය සඳහන් වෙන්නේ අංගුත්තර නිකායි. සූත්‍ර පිටකයේ නිකාය පහෙන් එකක් අංගුත්තර නිකාය. අංගුත්තර නිකායේ දහම් කරුණු හතරක් පිළිබඳව වදාළ දේශනා එකතුව චතුක්ක නිපාතේ. චතුක්ක නිපාතයේ වර්ග ගණනාවක් තියෙනවා. පුද්ගල වර්ගය, වලාහක වර්ගය ආදී වශයෙන්. එයින් එක වර්ගයක් තමයි අසුර වර්ගය. අසුර වර්ගය. අසුර වර්ගයේ සූත්‍ර දේශනාවක් තියෙනවා පඨම සමාධි සූත්‍රය. ඊට පසුව තව සූත්‍ර දෙකක් තියෙනවා ဒုတိය සමාධි සූත්‍රය සහ තတိය සමාධි සූත්‍රය කියලා. මේ සූත්‍ර තුනම අලලා මේ දේශනාව කෙරෙන්නේ. පඨම සමාධි සූත්‍රය මොන නිකායේද? අංගුත්තර නිකායේ චතුක නිපාතයේ අසුර වර්ගයේ තමයි සඳහන් වෙන්නේ. පින්වත්නි, සම්මා සම්බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා චත්තාරෝමේ භික්කවේ පුග්ගලා සන්තෝ සංවිජ්ජමානා ලෝකස්මින්. මහණෙනි, මේ ලෝකයේ පුද්ගලයෝ හතර දෙනෙක් ඉන්නවා. දැන් මේක කිව්වක මං කෙනෙකුට හිතෙයි බුදුදහමේ පුද්ගල සංකල්පයක් නැහෙනි කියලා. නමුත් මේ දේශනාවේ කියනවා පුද්ගලයෝ හතර දෙනෙක් ඉන්නවා කියලා. ඒ මොකටද? ඒ ව්‍යවහාරය සඳහා පමණයි. පරමාර්ථමේ වශයෙන් බලනකොට සත්වේ පුද්ගලෙයි නෑ. ඒක හරි. නමුත් ව්‍යවහාරෙදී පුද්ගලයා කියන එක අපිට පාවිච්චි කරන්න වෙනවද නැද්ද? පාවිච්චි කරන්න වෙනවා. මතක තියාගන්න, සම්මුතියයි පරමාර්ථයයි කියලා දෙකක් තියෙනවා. සම්මුතිය ව්‍යවහාරයටයි පරමාර්ථය අවබෝධයටයි. පරමාර්ථයෙන් අවබෝධ කරගත්තු දෙයින් ව්‍යවහාර කරන්න ගියොත් අපි ලොකු අමාරුවක් වැටෙනවා. දැන් කවුරු හරි නම ඇහුවොත් අපිට කියන්නේ නෑ මෙතන තියෙන රූප වේදනා සංඥා සංකාර විඥාන විතරයි කිව්වොත් එහෙම ලියන්නේ කොහොමද? නම ලියන්න ඕන තැන් තියෙනවා. එතකොට එයාව හඳුනා ගැනීම සඳහා තමක් තියෙනවා. ඊටත් වඩා අනතුරු තියෙනවා. දැන් පරමාර්ථමේ වශයෙන් බලපුවාම ඕනම කෙනෙක් රූප වේදනා සංඥා සංකාර විඥාන කියන උපාදාන ස්කන්ධ පංචකයක් නේද? නමුත් කෙනෙකුට මේක තර්ක කරන්න පුරුවන් වැරදි අතෙන් අරගෙන, එහෙනම් අම්මා කියලා කෙනෙක් නැහැ. අම්මා කියලා කියන්නේ රූප වේදනා සංඥා සංකාර විඥාන කියන ස්කන්ධ පංචකයක්. ඒ නිසා අම්මා මරපු එක අනන්තරේ කර්මයක් වෙන්නේ කොහොමද කියලා අහන්න පුළුවන්. අම්මා කියලා කෙනෙක් නැති නිසා නේද? මෙතනත් තියෙන ස්කන්ධ පංචකයක්, අනෙක් කෙනෙක් ළඟත් තියෙන ස්කන්ධ පංචකයක්. ඒ නිසා ඉතින් අම්මා කියලා කෙනෙක් විශේෂයෙන් නැති නිසා ආනන්තරයේ කර්මයක් වෙන්නේ නැහැ කියලා කෙනෙකුට තර්ක කරන්න පුළුවන් ධර්මයේ නොදන්න නිසා. ඒක නිසා මතක තියාගන්න, අම්මා කියලා පරමාර්ථයක් නැහැ. නමුත් සම්මුතියක් තියෙනවා. ඒ සම්මුතිය තුළ අපේ ව්‍යවහාරේ පවතින්න ඕනේ. මම කියන එක අපිට පාවිච්චි කරන්න වෙනවා. නමුත් මම කියලා කෙනෙක් නැහැ කියන එක අවබෝධයේ තිබුණොත් ප්‍රමාණවත්. මගේ කියන එක පාවිච්චි කරන්න වෙනවද නැද්ද? පාවිච්චි කරන්න වෙනවනේ. නමුත් ඒ අවබෝධයේ තිබුණොත් ප්‍රමාණවත් මගේ කියලා දෙයක් නැහැ කියලා.
අන්න ඒ සම්මුති හඳුනා ගැනීමට ව්‍යවහාර මාත්‍රයට තමයි මේ පුද්ගලයා කියලා දේශනා කරන්න පුද්ගලයා කියලා. මේ ලෝකේ පුද්ගලයෝ හතර පිරිසක් ඉන්නවා. පළවෙනි පිරිස තමයි දේශනාවේ කියනවා ඉද බික්කවේ ඒකච්චෝ පුද්ගලෝ ලාභී හෝති අජ්ජත්තං චේතෝ සමතස්ස. ලාභී අතිපඤ්ඤා ධම්ම විපස්සනාය. ඔන්න පළවෙනි පුද්ගලයා. මොකද්ද මේ ලෝකේ එක පුද්ගලයෙක් ඉන්නවා. ඔහු ආධ්‍යාත්මික චේතෝ සමතයක් ලබාගෙන ඉන්නවා. ඒ කියන්නේ සමාධියක් ලබාගෙන ඉන්නවා. සමත භාවනාව තුලින් උපදවා ගන්නා වූ ආධ්‍යාත්මික චිත්ත සමාධියක් ලබාගෙන ඉන්නවා. සමත භාවනාව ඔස්සේ ලබාගත්තු අර්පණාවක් ලබාගෙන ඉන්නවා. එහෙමත් නැත්නම් චිත්ත සමාධියක් තියෙනවා. නමුත් මෙයාට න ලාභී අධිපඤ්ඤා ධම්ම විපස්සනා. අති ප්‍රඥා ධර්ම විපස්සනාව නෑ. මොකද මේ අධි ප්‍රඥා ධර්ම විපස්සනාව කියන්නේ? දැන් ඔබට මේ වචන ටිකක් අසීරු වෙනකොට හිතෙන්න පුළුවන් මේ දේශනාව ගැඹුරු වෙන්නේ කියලා. පින්වත්නි ගැඹුරුයි තමයි තථාගත දේශනාව. අපිටත් තේරෙන එක තෝරන්න නම් බණ අහන්න ඕනේ නේද? බුදු කෙනෙක් පහළ වෙන්නේ අපිට නොතේරෙන කාරණේ තෝරන්න ඕන නිසා. ඒ ටික තමයි මේ බුද්ධෝත්පාදයක අපි තෝරගන්න ඕන. එතකොට මේ පළවෙනි පුද්ගලයාගේ ස්වභාවය තමයි පින්වත්නි චිත්ත සමාධියක් තියෙනවා. නමුත් මෙයාට අධිපඤ්ඤා ධම්ම විපස්සනාව නැහැ. කුමක්ද අධිපඤ්ඤා විපස්සනාව කියන්නේ? අධිපඤ්ඤා විපස්සනාව කියන්නේ සංඛාරානම් භංගං පස්සිට්වා පස්සිට්වා අනිච්ඡාදිතෝ. මේ සංස්කාර ධර්මයන්ගේ වෙනස් වන භාවය, අනිත්‍ය භාවය, කැඩෙන බිඳෙන බිඳි බිඳි යන ස්වභාවය මෙනෙහි කරන්නා වූ විදර්ශනාව. ඒක තමයි මෙතන කියන්නේ අතිපඤ්ඤා ධම්ම විපස්සනාව කියලා. ඒ ධර්මයන්හි ඒ නුවණම මෙහෙවන නිසා අතිපඤ්ඤා ධම්ම විපස්සනාව කියලා කියනවා. සංස්කාරයන්ගේ කැඩි කැඳී යන ස්වභාවය, බිඳි බිඳී යන ස්වභාවය, සංස්කාරයන්ගේ ස්ථිර පැවැත්මක් නැති භාවය, හිස් භාවය, ශූන්‍ය භාවය වටහා ගන්නා වූ නුවණ තමයි මෙතන අතිපඤ්ඤා ධම්ම විපස්සනාව කියලා කියන්නේ. මේ තවත් විදිහකට කිව්වොත් සමතය සහ විපස්සනාවනේ. නේද? එතකොට මේ ලෝකේ එක පුද්ගලයෙක් ඉන්නවා. එයාට චිත්ත සමාධියක් තියෙනවා. නමුත් එයාට විදර්ශනාව නැහැ. ඒ තමයි පළවෙනි පුද්ගලයා. විදර්ශනා ඥානයක් ලැබිලා නැහැ. කියන්නේ සිතේ එකඟ භාවයේ තියෙනවා, සමාධියේ තියෙනවා. නමුත් සංස්කාරයන්ගේ බිඳීම කැඩීම අනියත භාවයේ එයා දකින්න සමර්ථ වෙලා නැහැ. ඒ ඥානෙ තාම උපදවගෙන නැහැ. දෙවෙනි පුද්ගලයා මේ ලෝකේ ඉන්නවා. ඉදපන බික්කවේ ඒකච්චෝ පුද්ගලෝ ලාභී හෝති විපස්සනා අධිපඤ්ඤා ධම්ම විපස්සනා. දෙවෙනි පුද්ගලයා මේ ලෝකේ ඉන්නවා. ඒ පුද්ගලයාට විදර්ශනා ඥානෙ තියෙනවා. ඒ කියන්නේ සංස්කාරයන්ගේ අනියත භාවය, බිඳි බිඳි යන ස්වභාවය මෙයා දකිනවා. ඒ දැකීම ඥානෙ තියෙනවා. නමුත් එයාට නැහැ. කුමක්ද? චේතෝ සමාධිය. ඒ කියන්නේ චිත්ත සමාධියක් නැහැ. සමාධිය නැහැ. සමතේ පැත්තෙන් වෙරිලා නැහැ. විදර්ශනාව වඩලා තියෙනවා. නමුත් සමතේ වඩලා නැහැ. සමතේ වඩන කෙනාට කියනවා සමතයානිකයා. විදර්ශනාව වඩන කෙනාට කියනවා විපස්සනායානිකයා කියලා. තුන්වෙනි පුද්ගලයා තමයි ඒ පුද්ගලයාට මේ පුද්ගලයා සමතය තුලින් උපදවාගත්තු චිත්ත සමාධියකුත් නැහැ. සංස්කාරයන්ගේ කැඩෙන බිඳෙන අනියත භාවය වටහා ගන්නා වූ අධිපඤ්ඤා ධම්ම විපස්සනාවක් නැහැ. ඒ කියන්නේ විදර්ශනා ඥානයක් නැහැ. ඒ කියන්නේ මෙයා භාවනාව පටන් අරන්ම නැහැ.
භාවනාව පටන් අරගෙන නෑ මියා. මෙයාට සමතේ ඵලයකුත් ලැබිලා නෑ, විපස්සනාවක් ලැබිලා විදර්ශනාව ලැබිලත් නෑ. එතකොට මෙයා සමත යානිකයෙකුත් නෙවෙයි, විපස්සනා යානිකයෙකුත් නෙවෙයි. අන්තිම පුද්ගලයා තමයි ඒ පුද්ගලයාට සමතයකුත් තියෙනවා. ඒ කියන්නේ චිත්ත සමාධියකුත් තියෙනවා. චිත්ත සමාධිය තියෙනවා වගේම අධිපඤ්ඤා ධම්ම විපස්සනාව. ඒ කියන්නේ විදර්ශනා ඥානයක් තියෙනවා. සංස්කාරයන්ගේ අනියතභාවයේ, බිඳෙන භාවයේ, පළුදු වෙන භාවයේ තියා නුවණින් දකිනවා. මේ තමයි පුද්ගලයෝ හතර දෙනා. පළවෙනි කෙනා කවුද? ඒ පුද්ගලයාට චිත්ත සමාධිය තියෙනවා නමුත් විපස්සනාව නැහැ. දෙවෙනි පුද්ගලයා විපස්සනාව තියෙනවා නමුත් චිත්ත සමාධිය නැහැ. තුන්වෙනි පුද්ගලයා චිත්ත සමාධියකුත් නැහැ, විපස්සනාවකුත් නැහැ. එහෙම හිතෙනවා සිතේ අල්ප මාත්‍ර එකක භාවයක්වත් නැති අයත් ඉන්නෝ ලෝකේ. හරි ලස්සන සූත්‍රයක් තියෙනවා සිංහල සූත්‍රය කියලා. දවසක් භාග්‍යතුන් වහන්සේ අලුයම් භාගයේ ඇහෙනවා පින්වත් ජේතවනාරාමේත සිවලෙක් කෑ ගහනවා. එදා උදෑසන භාග්‍යතුන් වහන්සේ දම්සභා මණ්ඩපයේට වැඩම කරලා එදා මාතෘකාව තමයි අර සිවලගේ කෑ ගෙහිල්ල. බුදුරජාණන් වහන්සේ අහනවා මහණෙනි ඊයේ රාත්‍රියේ හිවලෙක් කෑ ගහනවා ඇහුණද? ස්වාමීනි එහෙමයි ඇහුණා. දැන් මේ සාමාන්‍ය කතා බහක්නේ. උන්වහන්සේ තාම ධර්මයකට ප්‍රවේශ වුණේ නැහැ. නිකම් මේ සිදුවෙච්ච දෙයක් ඇහුණද කියලා අහනවා. එහෙමයි ස්වාමීනි ඇහුණා. මහණෙනි ඔය සිවලා සිවලුන්ට හැදෙන උක්කණ්ඩක කියන රෝගයෙන් පීඩා විඳිනවා කිව්වා. හිවලුන්ට හැදෙන රෝග විශේෂය තමයි උක්කණ්ඩක කියන රෝගය. මේ උක්කණ්ඩක රෝගය හැදුනම සිවලුන්ට එකඳු තැනකවත් එකම මොහොතක්වත් එක විදිහකට ඉන්න බෑ. කියන්නේ හැම වෙලාවකදීම පීඩා විඳිනවා මේ හිවලා. මේ රෝගය හැදුනම මෙහෙම ඉන්න බෑ කියන හිතෙනකොට අර පීඩා වෙනකොට මේ හිවල වෙන තැනකට යනවා. එතන හොඳ ඇති කියලා. එතන ගිහිල්ලා ඇසිපිය හෙලන වෙලාවක් ඉන්න බෑ. ඒ හිවලට එතකොට නිදා ගන්නවා. නිදාගෙනත් ඇසිපිය හෙලන වෙලාවක් ඉන්න බෑ. ආයෙ නැගිටිනවා. දිවා රාත්‍රී දෙකේම පින්නතුනේ මේ පීඩාව මේ හිවල විඳිනවා. හැබැයි මේ හිවලට එකම එක සහනයක් එන වෙලාවක් තියෙනවා. මොකක්ද ඒ වෙලාව? ඒ වෙලාව තමයි සීතල හුලං රැල්ලක් එන වෙලාව. අන්න ඒ සීතල හුලං රැල්ල ඇවිල්ලා ඇඟේ වදිනකොට ඒ සහනය නම් මේ හිවලට තියෙනවා. එච්චරමයි. හැබැයි ඉතින් හුලං රැල්ලක් එනවා කියන එක ස්ථිර දෙයක්ද? ස්ථිර දෙයක් නෙවෙයි. ආවොත් සහනයක් තියෙනවා. හැබැයි ඒ කියලා නියමයක් තියෙනවද? ඒ කියලා නියමකුත් නැහැ. ඔච්චරමයි හිවලට තියෙන සහනේ. ඔක තමයි බුදුහාරු දේශනා කරේ. එතනින් පස්සේ තමයි ධර්මකාරණේ දේශනා කරන්නේ. මේක අපි අපිට ගලපගමු. මොකද්ද? මහණෙනි මේ ශාසනයේ මගේ ශ්‍රාවකයෝ කියන ඇතමුන්ගේ ජීවිත ගිහිත පැවිදිත කතාවක් නැහැ හැමෝගෙම. මේ ශාසනයේ මගේ ශ්‍රාවකයෝ කියන ඇතමුන්ගේ ජීවිත අර හිවලගේ ජීවිතේ වගේ වුණා නම් ඊට වඩා හොඳයි කිව්වා. හරි හිවලගේ ජීවිතේ වගේ වුණා නම් ඊට වඩා හොඳයි කිව්වා. මේක මේ දේශනාව කැඩපතක් කරගෙන ඒක ඉස්සරහ අපි හිට ගන්න ඕන වෙන්නත් නේ. මේ වදාළ බුද්ධ වචනේ කණ්ණාඩියක් කැඩපතක් කරගෙන අපි කරන්න ඕන මොකද්ද? ඒ කැඩපත ඉස්සරහ හිටගෙන බලන්න ඕන අපි කොතනද ඉන්නේ කියලා. සමහරුන්ගේ ජීවිතේ හිවලගේ වගේ වුණා නම් හොඳයි කිව්වා. ඇයි ඒ? එහෙමවත් සිතේ එකඟ භාවයක් නැති ශ්‍රාවකයෝ ඉන්නවා. එහෙමවත් ඒ තරම්වත් අල්ප මාත්‍ර සිතේ එකඟ භාවයක්, චිත්ත සමතයක් නැති සිතේ එකඟ භාවයක් පවත්ව ගන්න බැරි ශ්‍රාවකයෝ මේ ශාසනේ ඉන්නවා කිව්වා. හැබැයි අර හිවලට පුංචි ආශ්‍රාදයක් තිබ්බනේ. මොකද්ද? හුලං රැල්ලක් වදින එක. මේ සිතේ අල්ප මාත්‍ර එකඟ භාවයක්වත් නැති ශ්‍රාවකයන්ටත් එහෙම ආශ්‍රාදයක් තියෙනවා කිව්වා. මොකද්ද? මේ ශාසනය ලැබෙන ලාභ සත්කාර කිව්වා. ඔය ලාභ සත්කාර ටික ආශ්‍රාදයක් කිව්වා. හැබැයි ඔය ලාභ සත්කාර හැමදාම තියෙනවද?
හැමදාම නැහැ පින්නොත් මැරෙනකොට ඔය ලාභ සත්කාර ඔක්කොම අතාරින්න වෙනවද නැද්ද අතාරින්න වෙනවා එදාට මැරෙන්න වෙන්නේ ඇසිපිය හෙලන තරම්වත් පින්නොත් මේ චිත්ත සමාධියක් හිතේ එකඟ භාවයක් නැතුව වුණා ශාසනය තුල මොන ඵලයක් ලබාගෙන දිටකොට නේ ඒ නිසා සමහර ශ්‍රාවකයෝ ඉන්නවා චිත්ත සමාධියකුත් නැහැ විපස්සනාවකුත් නැහැ තවත් ශ්‍රාවකයෙක් ඉන්නවා කිව්වා චිත්ත සමාධියක් තියෙනවා විපස්සනා ඥානයක් තියෙනවා අදිපඤ්ඤා ධම්ම විපස්සනාවක් තියෙනවා ඊළඟට මෙන්නත් දේශනාව ဒုတိය සමාධි සූත්‍රය ဒုတိය සමාධි සූත්‍රය ဒုတိය සමාධි සූත්‍රය කියනවා පින්වත්නි දැන් පළවෙනි පුද්ගලයා කිව්වනේ චිත්ත සමාධිය තියෙනවා නමුත් විදර්ශනා ඥානෙ නෑ අදිපඤ්ඤා ධම්ම විපස්සනාව නෑ එයා කුමක් කළ යුතුද එයා මොකද්ද කළ යුතු පින්වත්නි චිත්ත සමාධිය තියෙන එහෙත් අදිපඤ්ඤා ධම්ම විපස්සනාව විදර්ශනා ඥානෙ නැති කෙනා වහා කටයුතු කරන්න ඕන කියනවා තමාට නැති ඒ අදිපඤ්ඤා ධම්ම විපස්සනාව ඇති කරගන්න. ඒ කියන්නේ විදර්ශනාව වඩා ගන්න ඕන සමතය තුලම ඉඳලා බෑ. සමත භාවනාව වඩන කෙනා ඒ සමාධිය උපදවගෙන ඉන්නවා නම් ඒ සමාධියෙන් නොනැවති විදර්ශනාව වඩන්න ඕන පින්නොත්. දර්ශනාව වඩන්න ඕනේ. දැන් ඒකට ඉන්න ඕන පින්නොත්. සමහර විටකදී දැන් අපි හිතමු සමත භාවනා තුලින් ඒ ශ්‍රාවකයා ධාන ලබා ගත්තා කියලා. ධාන ලබා ගත්ත ධානලාභී ශ්‍රාවකයා තනතුරක වැටෙන දැන් තියෙනවා පින්නොත්. එකක් තමයි මේ ධානයේ පිරිහෙන්න පුළුවන්. ධානය කියන්නේ ලෝකෝත්තර ධානය නෙවෙයි. අනික තමයි ධාන වලින් පින්නොත්නි කෙලෙස් යටපත් කරන විස්කම්බන වශයෙන් කෙලෙසටපත් කරන ක්‍රම තුනක් තියෙනවානේ තදංග ප්‍රහාණේ විකම්මන ප්‍රහාණේ සහ සමුච්ඡේද ප්‍රහාණේ තදංග ප්‍රහාණේ කියන්නේ දානයක් දෙන වෙලාවේ හිතේ ලෝභය යටපත් කරගන්නවා අපිනේ හැබැයි දානෙ දීලා ඉවරුණා ආයෙත් ඉතින් මොකද කරන්නේ ආයෙත් එකතු කරනවද නැද්ද ආයෙත් එකතු කරනවා නමුත් අර වෙලාවට අර පින්කම කරන වෙලාවට කුසලයේ කරන වෙලාවට ඒ වෙලාවට తాවකාලිකව අපි කෙලස් ධර්ම යටපත් කරගන්න කියන තදංග ප්‍රහාණ ඊළඟ ප්‍රහාණය තමයි වික්කම්මන ප්‍රහාණය ධානයෙන් ධානයට පත්වීමෙන් පින්වත්නි නීවරණ ධර්මාදී යටපත් කරගෙන ඉන්න පුළුවන් ධානයෙන් නීවරණ ධර්ම යටපත් කරගෙන ඉන්නවා කුසල යටපත් කරගෙන ඉන්නවා කෙලස් යටපත් කරගෙන ඉන්නවා යම් විටකදී කෙලස් ඇති වුණොත් ධානයක් පිරිනව ධානය නැති වුණොත් කෙලසුත් තිබුණට වඩා ඇති වෙනවා සමුච්ඡේද ප්‍රහාණය කියන්නේ අරහත් මාර්ගඵලයෙන්ම නැවත ඒ ක්ලේශ ධර්මය නූපදින පරිද්දෙම පින්නොත්නි දුරු කිරීමයි ධානයෙන් කෙලෙස් යටපත් කරනකොට ලොකු අනතුරක් තියෙනවා ඒ අනතුර තමයි ඒ ධානයෙන් කෙලෙස් යටපත් කරාට පස්සේ සමහර ධාන ලාභීන් පින්වතුනේ මගේ ළඟ දැන් කෙලෙස් නැහැ කියලා හිතා ගන්නවා තේරුණාද පෙනඩෝල් දෙකක් බීලා ඔළුවේ කැක්කුම අඩු වුණාම සමහර ලාවගෙදි කියනවට ආ මට දැන් ඔළුවේ කැක්කුම හොඳ වුණා කියලා. නමුත් ඒ හිසරදේ උපදින්නේ යම් නිදානයක් නිසා නම් රෝග නිදානේ තියෙනවා වේදනාව විතරයි නැත්තේ. ආය වේලාවක උත්සන්න වෙනවද නැද්ද? ආය වේලාවක උත්සන්න වෙනවා. අන්න ඒ වගේ ධාන ලැබපු අයත් පින්වතුනේ කෙලස් ධර්ම ධානයෙන් යටපත් කරගත්තට පස්සේ හිතෙන්න පුළුවන් ආ මගේ ළඟ ආයේ කෙලස් නැහැ කියලා. එයා හිතා ගන්නවා මම සියලු කෙලස් නැසුවා කියලා. සියලු කෙලස් නැසුවා කියලා හිතා ගන්නවා. මේක සල්ලේක සූත්‍රයේ කියනවා පින්වත්නි අධික මාත්‍රමාණයක් කියලා. ඒ කියන්නේ තමන් අරහත් රහත් වෙලා නැතිව රහත් වුණා කියලා හිතන මානයක්. ඒක පෘථග්ජනයෙකුටවත් ඒ තරම් මානයක් උපදින්නේ නැහැ. ඒ අධික මාත්‍ර මානෙ උපදින්නේ භාවනාව වඩපු කෙනාටමයි. එහෙම අනතුරු තියෙනවා පින්වත්නි සමථයෙන් සමාධීන් උපදවගත්තත්.
එනිසා එතනදී පින්නතුනේ විපස්සනාව වඩන්න ඕනේ කියනවා. ඊළඟට තව පුද්ගලයෙක් ඉන්නවා පින්නත්නි විදර්ශනා ඥානෙ තියෙනවා. අධිපඤ්ඤා ධම්ම විපස්සනාව තියෙනවා. හැබැයි චිත්ත සමාධියක් නැහැ. හොඳට වටහා ගන්න දේශනාවේ කියනවා ඒ ශ්‍රාවකයා චිත්ත සමාධිය උපදව ගන්න වීරිය කරන්න ඕනේ කියනවා. එතෙමික් මේක වරදවා ගන්නවා සමතයෙන් වැඩන්නේ විදර්ශනාව තමයි වඩන්න ඕන රහත් වෙන්න කියලා. ඇත්තටම දේශනාවේ එහෙම එකක් නැහැ. බොහෝ දිනේ සමහර අය විපස්සනා වඩනකොට විදර්ශනාව වඩන අය සමතේ බැහැර කරනවා, නිඳා කරනවා, ඔය සමතේ වැඩ වැඩ ඉඳලා හරියන්නේ නැහැ කියලා. හැබැයි දේශනාවේ කියනවා ද්විතීය සමාධි සූත්‍රයේ යමෙකුට විදර්ශනාව තියෙනවා නම් සමාධිය නැත්තම් චිත්ත සමාධිය නැත්තම් එයා සමතේින් උපදින්නා වූ චිත්ත සමාධිය උපදව ගන්න වහා වීරිය කරන්න ඕන කියලා. ඒක හරි වැදගත් දෙයක් වෙනවත් නේ. සමහර අය විදර්ශනා වඩනකොට ඔය සමාධිය වඩ වැඩ ඉඳලා හරියන්නේ නැහැ විදර්ශනා වඩන්න ඕනේ කියලා. ඒක උද්දච්චයේ ස්වභාවයක්. තමන්වත් දන්නේ තමා තුළ නීවරණයක් ඉපදිලා උද්දච්චේ. එයා සමාධිය වඩන්න ඕනේ. සමාධිය උපදව ගන්න ඕනේ. ඊළඟට කියනවා සමහර කෙනෙක් ඉන්නවා චිත්ත සමාධියකුත් නැහැ. ඒ වගේම පින්වත්නි අධිපඤ්ඤා ධම්ම විපස්සනා කියන විදර්ශනා ඥානයක් නැහැ. කියන භාවනාවක් ඇරඹිලම නැහැ. සමත වශයෙන්වත් විදර්ශනා වශයෙන්වත් ඇරඹිලා නැහැ. එහෙනම් දේශනාවි කියනවා ඔළුවට ගිනි ඇවිලුණා වගේ ඇඳන් ඉන්න වස්ත්‍රයට ගිනි ඇවිලුණා වගේ පින්වත්නි භාවනාව ආරම්භ කරන්න කියනවා. ඒක හොඳට වටහා ගන්න. මොන කුසල ධර්මයෝ සිද්ධ වෙලා තිබුණත් භාවනාව ආරම්භ වෙන්නේ නැත්තම් අනතුරක් තියෙනවා. ඇයි? දැන් අපි හිතමු මහා පින්කම් කළා කියලා. මහා පින්කම් කරලා 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 පින්වත් නී දෙනත පියාගත්තම ඕක මෙනෙහි කරගන්න පුළුවන් හිත එකඟ වුණොත්ද හිත නැත්තම් විසිරුණොත්ද? හිත එකඟ වුණොත්. දැන් ඔබ ජීවිතේ කොච්චර පින්කම් කරලද? කරලා නැද්ද පින්කම්? ලොකු කුඩා පින්කම් තියෙනවන්නේ. අම්මට තාත්තට සලකපුවා, දුවා දරුවන්ට ධාර්මිකව කණ්ඩ බොණ්ඩ දීපුවා, වෙව්වත් පවා සතුටු වෙන්න පුළුවන් දේවල්. දම් පින්කම් කරපුවා, බණ අහපුවා, බණ කියවපුවා. කොච්චර පින්කම්? මල් පුදපුවානේ. දේශනාව ඉවර වෙලා විනාඩි 20ක් විතර දෙනෙද පියාගෙන පින්නතුන මෙනෙහි කරලා බලන්න කරපු පින්කම් ඔක්කොම මෙනෙහි වෙයි. ඔක්කොම මෙනෙහි කරගන්න පුළුවන්. පහුගිය මාසය තුල කරපු පින්කම් ටික මෙනෙහි කරගන්න පුළුවන්. හොඳට බලන්න මේක ලේසි නෑ පින්නතුන. ඇයි ලේසි නැත්තේ? හෝදපුරෙදී හෝදපු නැතිරෙදී ඔක්කෝම එකකට දාපුහම හෝදපුරෙද්ද හොයාගන්න පුළුවන්ද? එහෙම අල්මාරි තියෙනව නේද? එතකොට හොයාගන්න පුළුවන්ද අඳින්න ඕන ඇතුම ඒ වෙලාවේ? ලේසිද අමාරුද? අමාරුයි. දැන් බලන්න ඔබේ අල්මාරිය කොහොම එකද කියලා. මේ අල්මාරිය කිව්වේ හිත. සමහර විටකදී අපි කුසල් කළා, පින් කළා, නමුත් මේ සිතේ ඕන දෙයි එපා දෙයි ඔක්කොම නිසා අපිට උවමනා දෙයි උවමනා වෙලාවට මෙනෙහි කරගන්න බෑ. ඒකනේ කියන්නේ මේ 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 මතකේ තියෙනවා මේ ඉන්නේ. ඕන එක මතක් කරගන්න බෑ වෙලාවකට. දැන් සමහර වෙලාවකදී දේශනාවක් ඉවර වෙලා දවසකට පස්සේ ඊයේ අහපු දේශනාව මොකක්ද අර කියලා ඇහුවොත් එහෙම සූත්‍රේ නම් මොකද වෙන්නේ? අවුරුදු 15කට කලින් අහපු බැනුම් මතකයි, ඊයේ අහපු බණේ සූත්‍රේ මතක නැහැ. හැබැයි එහෙම වෙනවනේ. ඇයි? හොදපු රෙදී හොදපු නැති රෙදී ඔක්කොම එක වල්මාරිය දාන නිසා. පින්කමක් මෙනෙහි කරන එක එහෙම අමාරු වෙලා මරණාසන්නදී ඕක වුණොත් නේද?
මරණා සන්නේදී ඕක වුණොත් ඒ කියන්නේ කරපු පින්කම් වුණත් සිහි කරගන්න බැරි වුණොත් කරපු කුසල් වුණත් සිහි කරගන්න බැරි මනසක් නම් තියෙන්නේ විසිරිලා බැඳිලා ඒ අත දුවන මේ අත දුවන සිතක් සිතක් නා නේ අන්න ඒ නිසා තමයි කියන්නේ පින්නොත් හිත එකඟ කරගන්න දැන් ආරම්භ ආරම්භ කරන්න ඕනේ මෙනෙහි කරනකොට නිදුකින් කුසල් ටික මෙනෙහි කරගන්න පුළුවන් වෙන්න ඕන. සමහර වෙලාවකදී අපි මල් මල් නෙලලා තියෙනවා එකින් එක පාට 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 මල් නෙලලා තියෙනවා. හැබැයි මල් මාලයක් ගොතා ගන්න ඕන වෙලාවට මේ මල් හොයා ගන්න බැරි වෙනවා අපිට. නේද? මේ මල් මාලේ ගොතලා පළඳ ගන්න බෑ පින්නොත් නේ අපිට. මේ කියන්නේ පිං ඈ කුසල්. ඒ මල් එකින් එක නෙළුවට ඒවා එකේ නෙළපු විදිහටම පින්නත් නී එකිනෙක පිළිවෙලට ලස්සනට අමුණගෙන පැලඳ ගන්න නම් ඒ මල් ටික ගොනු වෙලා තියෙන්න ඕන එක තැනකට නේ. එහෙම නැති වුණොත් ලොකු අවුලකට වැටෙනවා. ඒ නිසා සිතේ එකඟකමක් චිත්ත සමාධියක් හෝ විදර්ශනාවක් හෝ කුමක් හෝ නැත්තම් ඔළුවට ගිනිය වෙලුණා වගේ ඇඳන් ඉන්න වස්ත්‍රයට ගිනිය වෙලුණා වගේ පින්නත් නී ආරම්භ කරන්න කියනවා භාවනාව. අවසාන පුද්ගලයාගේ ස්වභාවය තමයි කිව්වා චිත්ත සමාධියකුත් තියෙනවා විදර්ශනා ඥානයක් තියෙනවා. ආධ්‍යාත්මික චේතෝ සමාධියක් තියෙනවා. ඒ වගේම තමයි පින්නත් නී අධිපඤ්ඤා ධම්ම විපස්සනාවක් තියෙනවා. දැන් මොකද්ද කළ යුතුද? කළ යුතු දේ තමයි උතුම් අරහත් ඵලය පිණිස පින්නොත් වීරිය කරන්න ඕන දැන්. උතුම් අරහත් ඵලය පිණිස වීරිය කරන්න ඕනේ කියනවා. එතකොට දැන් බලන්න සමථය වඩපු කෙනා විදර්ශනාවට වීරිය කරන්න ඕන. විදර්ශනා ඥානෙ උපදවාගත්තු කෙනා පින්නොත් සමථයේ සමාධිය ලබා ගන්නත් වීරිය කරන්න ඕනේ. හරි වැදගත් කාරණා මේ එකකට එකක් ආධාරයි උපකාරයි ඊළඟට පින්වත්නි දේශනාවේ කියනවා අපීතම සමතය තුලින් ලබන්නා වූ චිත්ත සමාධිය හෝ විදර්ශනාව තුලින් මේ ලබන අධිපඤ්ඤා ධම්ම විපස්සනාව හෝ මේ දෙකෙන් දෙකම නැත්තම් එක්කෝ එකක් හෝ නැත්තම් ඒ ශ්‍රාවකයා කුමක්ද ඊළඟට කළ යුතු දෙයක් තියෙනවා. අපි හිතමු එයාට චිත්ත සමාධිය තියෙනවා. දැන් අධිපඤ්ඤා ධම්ම විපස්සනාවේ කියන්නේ විදර්ශනා ඥානිය නේ. එහෙම ශ්‍රාවකයා මොකක්ද කළ යුතු? විදර්ශනා ඥානිය තියෙනා ඉන්නවනේ. ඒ තියෙනා වූ යෝගාවචරයන් වහන්සේලා ළඟට ගිහිල්ලා අහන්න ඕන කොහොමද මේ විදර්ශනාව ලබා ගන්නේ? එවත්නි කොහොමද මේ සංස්කාරයන්ගේ බිඳීම දකින්නේ? කොහොමද මේ සංස්කාරයන් අනියත වශයෙන් දකින්නේ? මොන විදිහටද මේ සංස්කාර ධර්මයන් පිළිබඳව අපි මෙනෙහි කළ යුතු කියලා සංස්කාර ධර්ම පිළිබඳව මෙනෙහි කළ යුතු වටහාගත යුතු ආකාරයේ පිළිබඳව ඒ විදර්ශනා ඥානය උපදවාගෙන තියෙන කෙනාගෙන් පින්වත් අහලා දැනගන්න ඕන. බලන්නකෝ මේ කොච්චර වැඩ පිළිවෙලක්ද කියලා මේ එහෙම බලද්දී අපි නිකම්ම ඉඳලා තියෙනවා. මේ කාරණා වැඩ පිළිවෙල වල ඔක්කොම බලද්දී පින්නත් නේ අපි හුඟක් ප්‍රමාදයි කියලා හිතෙන්නේ නැද්ද? නේ ඊළඟට කියනවා තවත් කෙනෙක් ඉන්නවා විදර්ශනාව තියෙනවා විමසීම තියෙනවා සංස්කාර ධර්මයන්ගේ කැඩීම බිඳීම අනියතභාවී විමසනවා. හොඳට නුවණින් විමසනවා. හැබැයි එයාට චිත්ත සමාධිය නැහැ. ඒ යෝගාවචරයා කළ යුත්තේ චිත්ත සමාධිය ලබාගෙන ඉන්න යෝගාවචරයන් වහන්සේ නම ළඟට ගිහිල්ලා අහන්න ඕනේ. එවත්නි මේ චිත්ත සමාධිය කොහොමද ලබාගන්නේ? මේ සිතේ එකඟභාවය ඇති කර ගැනීම පිණිස අපි කෙසේ පිළිපදින්න ඕනද කියලා පින්නොත් ඒක අහලා දැනගන්න ඕනේ. එහෙම අහලා දැනගත්තම ඒ යෝගාවචරයන් වහන්සේ සිත එකඟ කරගන්න හැටි චිත්ත සමාධිය උපද්දව ගන්න හැටි පියවරින් පියවර කියලා දෙනවා. ඔන්න යම් දවසක බලාපොරොත්තු වෙන්න පුළුවන් එහෙනම් මෙයාටත් මේ යෝගාවචරයන් වහන්සේටත්
එහෙනම් සමාධියක් ඇති කර ගැනීම ගැන බලාපොරොත්තු තියාගන්න පුළුවන්. ඊළඟට පින්වත්නි, චිත්ත සමාධියක් නැති විපස්සනාවක් නැති ශ්‍රාවකයෝ ඉන්නවා. එහෙමයි මොකද කරන්නේ? ඒ අය ළඟට ගිහිල්ලා සිත එකඟ කරගන්න ආකාරයේ ගැනත් සංස්කාර ධර්මයන් ගැන නුවණින් සලකන ආකාරයේ පිළිබඳව දෙකම ගැන පින්වත් කරුණු දෙන ගන්න ඕනේ. සමතේ ගැනත් විදර්ශනාව ගැනත් පින්වත් අවවාද ලබන්න ඕනේ. උපදෙස් ලබන්න ඕනේ. එහෙම ලබා ගත්තොත් පින්වත් යම් දවසක බලාපොරොත්තු වෙන්න පුළුවන් සමාධියේ ඵලයකුත් විදර්ශනාවේ ඵලයකුත් උපදව ගනී කියලා. නැත්තම්නම් බලාපොරොත්තු වෙන්න බෑ පින්වත්. අනේ ඉතින් අපි මැරෙන බව දන්නවන්නේ කියලා හිතාගෙන හිටියට හිතන්න එපා විදර්ශනාව කියලා. මැරෙන බව දන්න මිනිස්සු පින්වත් අල්ප මාත්‍ර ආශාවදයක් ලැබෙනකොට කොහොමද? ඒක හොඳට තේරෙනවනේ. කෙනෙක් මැරිලා පින්වත් මැරුණා කියලා ආරංචි වෙච්ච ගමන් අපි මහ පොළොව කම්පා වෙනකන් අඬනවා. ඊළඟට අඬන්නේ මිනිහ ගේන දවසේ. දේහය ගේනකොට ආයෙත් මහ පොළොව හෙල්ලෙන්න අඬනවා. ඊළඟට අඬන්නේ කවද්ද? සොහොනට අරන් යන්න උස්සන දවසේ. එතකොට අනික් වෙලාවේ දුක ආය අඩු වෙනවා නේ. ඊට පස්සේ දැන් පින්වත් අපි හිතමු ඒ දේහය වලනවායි කියලා, භූම දහනය කරනවායි කියලා, අඬලා විලාප තියලා සිහිය නැතුව වැටිලා මේ මැත්තේ මාත් මරනවායි කියලා වලටත් පැනලා අඬනවා සමහරු. ඔයිට වඩා හොඳයි මම මැරුණා නම් කියලා එහෙමත් අඬනවා. එහෙම අඬපු අය පින්වත්නි, එයා මැරිලා මාස දෙක තුන යනකොට කොහොමද? මාස දෙක තුන යනකොට මොකද වෙන්නේ පින්වත්නි? ඒ මනුස්සයා මැරුණාට මම මැරුණේ නැහැ නේ කියලා ආයෙත් වැඩ පටන් ගන්නවා නේ. ආයෙ තදිනවා, පළඳිනවා, ජොලි කරනවා, ඇඩ කරනවා. ඕක තමයි ලෝකේ. නේද? හොඳට විමසලා බලන්න පින්නත් නේ. ඒ කියන්නේ එදා පටාචාරා පින්නත් නේ මරණ හයකින් බෙට කාලා විහාරයට දිව්වට, කිසා ගෝතමී එකම දරුවාගේ මරණයෙන් බෙට කාලා විහාරයට දිව්වට අපේ මනස සකස් වෙලා නැහැ තාම මේකට. ඒ නිසා අපි තාම කිසා ගෝතමියක්. අපි තාම පටාචාරාවක්. එතකොට වහා පින්වත්නි ඒ කාරණා දැනගෙන ඉගෙන ගන්න ඕන. දැන් ඊළඟට කියනවා චිත්ත සමාධියක් තියෙනවා, අධිපඤ්ඤා ධම්ම විපස්සනාවක් තියෙනවා. එහෙම කෙනෙක් කුමක්ද කළ යුත්තේ? සියලු කෙලෙසුන් නසාලු උත්තමයන් වහන්සේ නමකගෙන් ඒ මාව තහලා දැනගන්න ඕනේ. අරහත් ඵලයේ පිණිස කෙලෙස් ධර්මයන් දුරු කිරීම ආරම්භ කරන්න ඕනේ. ඒ වෙනුවෙන් අධික මාත්‍ර වීරයක් ආරම්භ වෙන්න ඕනේ. දැන් හොඳට තේරුම් ගන්න පින්වත්නි, යම් කිසි කෙනෙකුට සමතේ වැඩක් නැහැ කියලා කියන්න බෑ. සමතයෙන් නතර විය යුතුත් නැහැ. සමත වශයෙන් වඩපු කෙනා සමාධියක් උපදවගත්තත් විදර්ශනාව පින්වත්නි දැනගන්න ඕන, වඩන්න ඕන. විදර්ශනාව වඩන කෙනා පින්වත්නි සමතය තුළින් සමාධිය උපදව ගන්න සමාධිය උපදව ගන්නත් ඕන. මේ දෙකම උපදව ගත්තත් මේ දෙකම උපදව ගත්තු ශ්‍රාවකයා පින්වත්නි එතනින් නොනවති සියලු කෙලෙස් ධර්මයන් දුරු කිරීමෙන් ලබන්නා වූ අරහත් ඵලයේ පිණිස වෑයම් කරන්නත් ඕන. තථාගතයන් වහන්සේ වදාළ සියලු ධර්මස්කන්ධය නිවනම කෙලවර කොට ඇති ධර්මයක්. එයමයි ශ්‍රාවකයෝ හැටියට අපේ අරමුණ විය යුත්තේ. ඒ සඳහා මේ දේශනාව ඔබට ආලෝකයක් උපකාරයක් වේවා කියන ප්‍රාර්ථනාවෙන් නිමාවටපත් කරනවා. අද මේ දේශනාවේ පින්වන්ත දායකත්වයේ ධර්මින් කටයුතු කරන්නට යෙදුනේ බෞද්ධයා මාත්‍යජාලේ අධ්‍යක්ෂ ජෙනරාල් පින්වත් සම්මානිත මහාචාර්ය රෝහණ ගරුතර මහත්මානන් සහ ගංගා ගරුතර මහත්මිය කියන පින්වන්ත දෙපළ විසින්. අරමුණු අතරට
මියගේ දෙමව්පියන් ඇතුළු සියලු පවුලේ ඥාතීන්ට පින්පෙත් අනුමෝදන් කරනවා වගේම බෞද්ධ ආමාත්‍ය ජාලේ නිර්මාතෘවරව වැඩ ඉඳ අපවත් වී වදාළ පරම පූජනීය දරණාගම කුසල ධම්මනායක මාහිමිපාණන් වහන්සේට පින්පෙත් අනුමෝදන් කරලීමට බලාපොරොත්තු වෙනවා. පින්වතුනි රැස් කරගත් සියලුම කුසල ධර්මයෝ අපවත් වී වදාළ මහා සංඝරත්නයටත් නමින් මියගිය හැමටත් අත් වේවා. සියල්ලෝ පින් අනුමෝදන්ව සැපවත් විත්වා නිවනින් සැනසිත්වා කියලා පින් අනුමෝදන් කරමු. දේශනාවේ දායකත්වයේ දරූ සත්පුරුෂ සියලු දෙනාට සුවසේ ධර්මාවබෝධයේ පිණිස ධර්ම දානමේ කුසලය හේතු වේවා. ධර්ම ශ්‍රවණේ කළ සියලු දෙනාටත් නිදුක් නිරෝගී චිරජීවනයක් වේවා. බුද්ධාදී උතුමන් වහන්සේලා නිවුණු සැනසුණු අමා මහ නිවන අපටත් මේ කුසල බලයෙන්ම ලැබේවා කියලා සාදු කියලා ප්‍රාර්ථනාවන් නැති කර ගනිමු. ලොව සසුන සුරකින සියලු දෙවියෝද පින් අනුමෝදන් විත්වා දිව්‍ය අසීසුරින් වැඩිත්වා ප්‍රාර්ථනා කළ බෝධියකින් දෙවියෝද නිවනින් සැනසෙත්වා කියලා සාදු කියලා දෙවියන්ටත් පින් අනුමෝදන් කරමු. ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවා නාග මහිද්දිකා පුඤ්ඤං තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු ලෝක සාසනං චිරං රක්ඛන්තු ධම්ම දේශනං චිරං රක්ඛන්තු ත්වං සදා. පුරා අවුරුදු 25ක් ලෝතුරා සම්මා සම්බුදුරජාණන් වහන්සේ ළඟ ඉඳලා උන්වහන්සේට සියාතින් උපස්ථාන කළ අග්‍ර උපස්ථායක වූ මහා පිං ඇති ආනන්ද මහරහතන් වහන්සේ පින්වතුනේ මෙහෙම ප්‍රාර්ථනාවක් කළා. දස බල සීලප්පභවා නිබ්බාන මහා සමුද්ද පරියන්තා අට්ඨංග මග්ග සලිලා ජින වචන නදී චිරං වහතු. දසබල බුදුරජාණන් වහන්සේ නම් මහ පර්වතය මුදුනින් හටගත් අමා මහ නිවන නම් මහ සයුර කෙළවර කොට ඇති ආර්ය අෂ්ටාංගික මාර්ගය නම් සිසිල් දිය පිරුණු ඒ උතුම් තථාගත බුද්ධ වචනය නම් වූ ගංගාව අපමණ සත්වයින්ගේ අනන්ත සංසාර දුක්ගිනි නිවාලමින් තව බොහෝ කල් ගලා බසීවා. සාතු සාතු සාතු.